ඒ සාහිත්‍යකාමී ඈට කියනවා ඔබේදත් කැකිලියට වගේ කියලා. ඒ වගේමයි as lavan savan kopul මේ හැමදේකම තියෙන ආකර්ෂණීය බව ඔවුන් විවිධාකාරයේ කියනවා. ඔය අතීත කතාවට යම් කාලයකදී එකතු වෙනවා ඉන්දියානු මහා සාහිත්‍යය. මේ කියවෙන කතාවේ හැඩරුව ඇදෙන්නේ ඒ දෙකෙහිම දෙමුහුම් උපතක් විදියට. එතනදී තමයි කියන්නේ මිටින් ගත හැකි පොළව වැසිකතකගේ ඉඳසුගෙහි දිගපළලත් දෙදෙවලු වැසි දෙව්ලඟකගේ මනහර ස්වභාවය. කොහොම හරි සාහිත්‍ය නමැති කිරුළෙහි ශිරෝමණිය නිම වෙන්නේ කෝට්ටේ කවියෙන්. එහි දික්දපු හොඳම රචකයෙක් තමයි තොටගම්මේ ශ්‍රී රාමුල හාමුදුරුවෝ. තරව සිහිය තිබ කොන්ත ගන්තොටෙන් එතරවන විදිහත් එවගේම මන්තොසින් මගතොරතුරු දැන යන විදිහත් උන්වහන්සේ හරි අපූරුවට විග්‍රහ කරනවා. එසේනම් මේ සොඳුරු සලසර වේදිකාවේ ලකල් සැලලිහිණි අතින් ගෙන ගිය ඒ සුපසන් හසුපති හිමියෝ මනලොල් භාවිතේ සනසර මధుර සරහා ගොනු කොට ගයන්නටයි මේ අරයම. Thank you.
आदरणीय दुग्ध दुगे वैंकुंठ राठौर तमाय उबर मेवे दिए डमेदिंग